ඉස්සෙල්ලම CFL බලුප් එක මේ විදිහට ගලව ගන්න ඕනේ. ඊට පස්සේ පොඩි කූඩු හතරක් දකින්න ලැබෙනවා. ඒ තියෙන ටියුබ් එකට හයි කරපු ඒ කූඩු හතර බවුත් එකෙන් අහක් කරගන්න. ඊට පස්සේ මේ වගේ ඩබල් වයර් දෙකක් ගන්න අරගෙන ඒකේ මම කරන විදිහට කරන්න. නිල් පාට වයර් එක එක කෙළවරක තියෙන සිදුරට එහෙම නැත්නම් ඒ අහක් කරපු කුඩ තියෙන තැනට පාස ගන්න. ඊට පස්සේ ඒ කෙළවරේ ඉඳන් පටන්ගෙන ඒ වයර් එකේම කළු පාට එක ඊළඟ තැනට පාස් වෙනවා. නිල් පාට එක මෙතනට පැස්සුවා. කැමති කෙළවරකින් පටන් ගන්න. නිල් කළු පාස් වෙනවා. ඒ පාස් වෙන්නේ එකම වයරකේ. ඊට පස්සේ අනිත් එක කළු නිල් පාස් වෙනවා. එතකොට ඒ දෙපැත්තේ දෙක අහක් කරපුවාම මැද දෙකක් තියෙනවානේ. ඒ දෙකේ දෙකම කළු පාට වෙන්න ඕනි. එතකොට දෙපැත්තෙන් තියෙනවා නිල් පාට වයර් දෙක, මැද තියෙනවා කළු පාට වයර් දෙක. මේ විදිහට වයර් හතර පාස ගන්න. එතකොට මේ එක කෙළවරක දකුණු පැත්තේ දෙක එක එකට ඔතා ගන්න තියෙන්නේ, වම් පැත්තේ දෙක එකට ඔතාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ටියුබ් එකක් ගමු. ටියුබ් එක රුපියල් 100යි වෙන්නේ. මේකේ එක පැත්තකට නිල් වයරක හයි කරලා ඒ කූර කෙලීම අනිත් පැත්තේ කූරටත් හයි කරන්න ඕනේ. නිල් වයරක සබ්ස්ක්‍රයිබ් කියලා රතු පාටින් තියෙන තැන ක්ලික් කරපුවාම කළු පාටින් සබ්ස්ක්‍රයිබ් වුණාට පස්සේ ඝන්ටාරිය මත ක්ලික් කරලා ඕල් දෙන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් අලුතෙන් අප්ලෝඩ් කර සැනින් මෙන්න මේ විදිහට නොටිෆිකේෂන් එකක් ගෙනවා ගැනීමට. ටියුබ් එක ගත්තට පස්සේ ඒක එක පැත්තක කූර දෙකක් තියෙනවානේ. ඩබල් වයර් එකක් අල්ලලා ඒකට අමුණ ගන්න. ඒ වයර් ඩබල් වයර් එකේ තියෙන නිල් එකයි කළු එකයි. ඊට පස්සේ නිල් පාට අල්ලපු කූර තියෙනවනේ, ඒ කූර කෙලින්ම අනිත් පැත්තේ කූරටත් නිල් පාට අල්ලගන්න. කළු පාට වයර් එක අමුණපු එකේ ඒ කූර කෙලින්ම අනිත් පැත්තේ තියෙන එකටත් කළු පාට අල්ලගන්න ඕනි. එතකොට බටේ තිරස්ව තිබ්බට පස්සේ නිල් පාට වයර් දෙක එක පැත්තකට තියෙන්න ඕනි, කළු පාට වයර් දෙක එක පැත්තක තියෙන්න ඕනි. දැන් ඩබල් වයර් දෙකෙන් තමයි දෙපැත්තෙන් එල්ලෙන්නේ. ඊට පස්සේ බලුබ් එක වැඩ කරනවා. මම සෙලේටේප් වලින් කුල කැල්ලක් තියලා වහ ගන්න වර ඉදිරි පස නැත්තම් ඇගිල්ල ගැමුණු කරන්ට් එක වදින නිසා දැන් හෝල්ඩර් එකට ගහලා පවදීලා බලමු වැඩ කරනවද කියලා. සාමාන්‍යයෙන් මේ හදාගත්තාම අවුරුදු දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් හොඳට එළියක් තියෙනවා. පත් වෙනවා කිසිම ගැටලුවක් නැතුව. කැමරාවට පෙවුන නැතුනාට මේක උඩින් අල්ලපුවම ලොකු එළියක් තියෙනවා. මේසෙ උඩ නිසා එළිය අඩුයි වගේ පේනවා.